ආයුබෝවන් සුබ උදෑසනක්. අද දවසත් ඔබ සියලු දෙනාටම යහපත් දවසක්, නිදුක් නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් කුවිත්ගෙන බොහෝ වැදගත් විශේෂ තොරතුරු තමයි බලන්න යන්නේ. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න, දන්න තියාලුවන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, දිගටම සපෝට් කරන්න. පළවෙනින්ම කුවිත් දිනාර රේට් ගැන බලමු. ලංකා මුදල් වලින් දිනාර එකක වටිනාකම රුපියල් 968.7. ඉන්දියා මුදල් වලින් දිනාර එකක වටිනාකම රුපියල් 274.5. මෙන්න මේ ගාන ගෙවන්නේ අල්මුල්ලා එක්ස්චේන්ජ් ඇප්ලිකේෂන් ඔන්ලයින් හරහා. Google රේට් එක බලමු. ලංකාවට දිනාර එකක වටිනාකම රුපියල් 959.13. ඉන්දියාවට රුපියල් 274.51. Google රේට් එක නම් අඩු වෙලා තියෙනවා. නමුත් තවත් එක්ස්චේන්ජ් වල තාමත් රේට් එක නම් චුට්ටක් හොඳයි. විශේෂයෙන්ම නිරන්තරයෙන් මතක් කරනවා සජිල් එක්ස්චේන්ජ්. රුපියල් 50,000කට රුපියල් 975.61ක් ගෙවනවා. ඒ කියන්නේ ඩිනාර් 50කට අඩුවෙන් ඔයාලා යවනවා නම් මුදල් ඔබට ඉතාමත් ලැබෙන්නේ රුපියල් 975.61යි. මෙන්න මේක ලිමිටඩ් ඔෆර් එකක් තමයි. සමහර වෙලාවට ඉස්සරහට මේ ගාන වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේක ගෙවන්නේ සජිල් එක්ස්චේන්ජ් හවාලි බ්‍රාන්ච් එකෙන්. වැඩි විස්තර දැනගන්න 97 23 54 61 අවතාරණ. කොයිටේ සමහර එක්ස්චේන්ජ් වල account number එක හංගනවා. මේ පිළිබඳව ඔබට නිරන්තරව මතක් කරනවා. ඔබ අලුත් එක්ස්චේන්ජ් එකකට පරණ කොලයක් අරගෙන යනවා නම් ඒකේ account number තියෙනවද කියලා අනිවාර්යෙන් බලා ගන්න. එහෙම නැතුව ලියලා අරගෙන ගියත් නිවැරදි අංකය ලියලා අරගෙන යන්න. එක number එකක් හරි වැරදුනොත් ඔබගේ මුදල් ලංකාවට වෙන්නේ නැහැ. එම මුදල් නැවත ලබා ගන්න දවස් ගාණක් පරක්කු වෙනවා. නැවතත් commission ගාණ ගෙවන්න වෙනවා. ඒ වගේම ඔබ exchange වල මුදල් ලැබලා ඉවරයි නම් අනිවාර්යෙන් චෙක් කරලා බලන්න කොලේ සියලුම තොරතුරු ඇතුළත් වෙලා තියෙනවද කියලා. හරියට බැංකු නම, account number, හරි විස්තර ඔක්කොම තියෙනවද කියලා බලා ගන්න. United Gulf Exchange Corporation ඉන්දියාවට ෆිලිස් 750යි ලංකාවට ඩිනාර 1යි අය කරන කමිෂන්. Al Zamil Exchange Corporation ඩිනාර 1යි අය කරන කමිෂන්. UJ Exchange Corporation ඩිනාර 1යි අය කරන කමිෂන්. Kuwait Asian International Exchange ෆිලිස් 750යි සහ ඩිනාර 1කුත් අය කරන කමිෂන්. Kuwait රටේ තුළ Al Nada, ARY, Amman Exchange, UJ, Al Zamil, Ansari Exchange, Lulu Exchange, Joyalukas, KBE, UAE, Oman Exchange, Bahrain Exchange, BEC, World Street Exchange, Sajil Exchange, Malik Exchange, International Exchange, Al Safa Exchange. මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන්ජ් තියෙනවා. කමිෂන් ගන්න එක එක එක්ස්චේන්ජ් වල වෙනස් වෙනවා. Sajil Exchange, Al Zamil, Al Nada, Ansari Exchange, මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන්ජ් වල ඩිනාර් 1යි අය කරන්නේ කමිෂන්. ඒ වගේම ARY Exchange, ෆිලිස් 900යි අය කරනවා කමිෂන්. ඒ වගේම තමයි ඊයේ දිනේදී මට සහෝදරෙක් දෙනවත් කරලා තිබුණා. රුපියල් මම සජිල් එක්ස්චේන්ජ් රුපියල් 975යි රුපියල් 50,000කට පහල ගෙවනවා කියලා කිව්වා. ඩිනාර් 110ක් ගෙවලා තියෙනවා ARY එක්ස්චේන්ජ් එකේ. ARY එක්ස්චේන්ජ් ඉතාමත් ඩිනාර් 100ටත් රුපියල් 975යි ගෙවන්නේ. එහෙනම් පුළුවන් තරම් ඔබ දුක් මහන්සිලා හම්බ කරන වැටුප හොඳ එක්ස්චේන්ජ් හරහා එවා ගන්න. ඒ වගේම මෙන්න මේ අවස්ථාව ගොසේවිකාවන්ටත් ලබා දෙන්න රියදුරන් පින් සිද්ධ වෙයි. කොයි රතරම් මිලගෙන බලමු. කැරට් 18 ග්‍රෑම් එකක් ඩිනාර් 19යි ෆිලිස් 793යි. කැරට් 21 ග්‍රෑම් එකක් ඩිනාර් 23යි ෆිලිස් 91යි. කැරට් 22 ග්‍රෑම් එකක් ඩිනාර් 24යි ෆිලිස් 200යි. කැරට් 24 ග්‍රෑම් එකක් ඩිනාර් 26යි ෆිලිස් 390යි. මේ දවස් දෙකේ රතරම් මිල තාමත් ඉහළ මිල තමයි තියෙන්නේ. මිලදී ගන්නවා නම් ලංකාවේ චුට්ටක් අහලා බලලා ඒ ගානටත් එක්ක මෙහි අඩුයි වගේ නම් මිලදී ගන්න. මෙන්න අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ හදිසි නිවේදනය. ආගමන විගමන සම්පූර්ණයෙන්ම පහනම් ඇඟිලි සලකුණ ඇතුළත් කරලා නැත්තම්. ඒ වගේම මෙන්න රජ පරම්පරාවේ පුද්ගලෙක් අත්අඩංගුවට නීතිය සියල් දෙනාටම එක සමානයි කියන එක දෙනවත් කරා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය. එවාගේම මෙන්න ලොක්කුන් දෙන්නෙක් ජීවිතාක්ෂයට. ඊළඟට යුද්ධය අනිවාර්යයි. විශ්‍රාම ලැතිනන් ජෙනරල්වරයාගේ අදහස මෙන්න ආරම්භ කරා. අමාත්‍යවරයා වාහනය ඇතුළට ඇවිල්ලා චෙක් කරනවා කෝ අතිනි බතාකා කියලා. ඊයේ දිනේදී කයිතාන් ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම වටකිරීම බලමු. සියලුම තොරතුරු ටික
මෙන්න චැනල් 14 ඉස්රායිලි. හසන් සෆියුදින් දෙවැනි නායකයා, හිස්බුල්ලා සංවිධානයේ දෙවැනි නායකයා ජීවිතාක්ෂයට පත් වෙලා. ඊයේ දිනේදී ප්‍රහාරෙන් මෙන්න තහවුරු කරලා තියෙනවා ඊශ්‍රායෙල්. හමුදාව ඒ වගේම තමා මෙන්න හූති කණ්ඩායම නායකයා අබ්දුල් මැලික් අල් හූති ඔහුත් ජීවිතාක්ෂයට පත් වෙලා. ප්‍රහාරවල් දෙකක් එල්ල වෙලා තියෙනවා ඔවුන්ගේ ස්ථානවලටම. මෙම අවස්ථාවේදී මුන් දෙන්නම මිය ගිහින් කියලා තමයි මේ වෙන විට වාර්තාව. හූති යමන්, හිස්බුල්ලා ලෙබනන්. මින් ඉදිරියට නම් ටිකක් තවත් ඉහළ යන තත්ත්වයක් තියෙනවා යුද්ධය. එවාගේම මේ වෙන විට අරාබි රටවල් මිඩිලිස්ට් විශේෂයෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව තාමත් අහුරු කරනවා. බෝඩ ටික ආරක්ෂා කරනවා. ආරම්භ යුද්ධය නම් තිබුණේ ඉස්රායෙල් ෆලස්තීන් විතරයි. දැනට ඉස්රායෙල් ෆලස්තීන්, ඉස්රායෙල් ලෙබනාන්, ඉස්රායෙල් සිරියා, ඉස්රායෙල් ඊජිප්ත්, ඉස්රායෙල් පාකිස්තාන්, ඉස්රායෙල් යෙමන්. එතකොට තවත් ජෝර්ඩාන් ඉස්සරහට සහභාගි වෙනවා කියලත් දැනුවත් කරලා තියෙනවා. ඉරාක් නම් පස්සට අඩිය තිබ්බා. අනිත් රටවල් අරාබි රටවල් විතරයි ඉතාමත් ඔවුන්ගේ හමුදාව පාවිච්චි කරලා හෝ නැත්තම් ආයුධ පාවිච්චි කරලා හෝ ඉස්රේල්ට තාම විරුද්ධ වෙලා නැහැ. ඔවුන්ගේ අදහස විතරයි තාමත් ඉස්රේල්ට විරුද්ධව පල කරනවා. ඉතින් ඉස්සරහට මොන වගේ තත්ත්වයක් වෙයි කියලා නම් හරියටම අපිට තහවුරු කරන්න බෑ. හැමදාම දවසෙන් දවස මේ සිස්ටම් එක වෙනස් වෙනවා. ඉතින් පුළුවන් තරම් අපිට ප්‍රාර්ථනා කරන්න විතරයි තියෙන්නේ. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂේඛ් ෆහද් යූසුෆ් සවුද් අල් සබාහ් ඔහුගේ නිවේදන යටතේ මෙන්න ඇංගිලි සලකුණු, ජෛව මෙතික ඇංගිලි සලකුණු ලබාගත්තේ නැති ඕනෑම කෙනෙක් මෙරටෙන් පිටත් වීම තහනම්. මේක විශේෂයෙන්ම කුවේට් ජාතිකයන්ට මේ වෙන විට මේක ක්‍රියාත්මකයි. එවැගේම ආගමන විගමන තහනම් මේ වෙන විට ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම එන කෙනෙකුට ඔහු තාම ඇංගිලි සලකුණ ඇතුළත් කරලා නැත්නම් ඔහුට පුළුවන් ගුවන් තොටුපළේම ඇංගිලි සලකුණු ඇතුළත් කරලා මෙරටට ඇතුළත් වීමට ඒ අවස්ථාව ඉතාමත් ලබා දීලා තියෙනවා. නමුත් මෙරටෙන් ඇංගිලි සලකුණු තියලා නැත්නම් කෙනෙකුටවත් මෙරටෙන් පිටත්ව යන්න බෑ. කුවේට් ජාතිකයන්ට මේ වෙන විට මේක ක්‍රියාත්මකයි. මේකේ සියලුම නීතිය කොච්චර ඉහළ කෙනෙක් වුණත් ඔහුට ක්‍රියාත්මක වෙයි කියලා තමයි දෙනවත් කරලා තියෙන්නේ. හේතුව මෙරටේ රජතුමා සහ ඔටුන්න හිමිකුමරු පවා මේ ඇංගිලි සලකුණු ඇතුළත් කරගත්තා කියන්නේ මේකේ වටිනාකම තේරුම් ගන්න කියලා තමයි කියන්නේ. شنو الاجراء اللي راح يصير عليه مع الوزير والله الحين اول اجراء كل معاملاته في الدوله وقفت و يعني راح يصير شبه مشلول اعتقد سيدي صاحب السمو سيدي سمو ولي العهد سيدي سمو رئيس مجلس الوزراء طبقوا البصمه يبقى اللي ما يبي يطبق البصمه ما يشوف شر امس انا اتصلوا فيني الساعه 11 بالليل في واحده كويتيه جايه من السفر ما ابي ابصم قلت بلغوها ترد بالطياره اللي جت فيها وهي كويتيه ما تبي تبصم ترجع الديره اللي جت منها ما في احد راح يدخل الكويت ما يبصم مهما كان من انسان اللي مسافر علاج بالخارج اللي دراسه لا لا لا, لا اللي مسافر بالعلاج بالخارج واللي دراسه والمرافقين للعلاج واذا في احد برا الكويت يعالج حتى لو على حسابه قاعد نستثنيه من هالكلام هذا لكن انه والله ما بيصم ما عندك عذر لا تيجي الكويت خليك برا احسن لك ليش انه ما راح اسمح حق واحد يدخل الكويت ما يبصم එතකොට මාමට දැනට යන්න හම්බෙන්නේ නැහැ, බාබටත් දැනට යන්න හම්බෙන්නේ නැහැ, කොහෙවත් ඇංගිලි සලකුණු ගත්තේ නැත්නම්. ඒක විතරයිද කියලා බැලුවොත් නැහැ. එතකොට වීසා ගහන්න බෑ, බැංකුවෙන් සල්ලි ගන්න බෑ, ගණ දුන්නු නැහැ, මොනවත් නැහැ. ගෝසේවිකාවන්ට රියදුරන්න කොහොම වටුප ගෙවයිද මන්දා. මොනවා වෙයිද කියලා දන්නේ නැහැ ඉස්සරහට. ඒ වගේම මෙන්න මේකත් මතක තියාගන්න, මේ ගෝසේවිකාවන් රියදුරන්න අනිත් විදේශිකයන්ට තවත් කල් තියෙනවා ඔයාලට ඩිසెంబර් අවසාන වෙනකම්. ඩිසెంబර් අවසානෙන් පස්සේ ඩිසెంబර් 30-31 ඉවර වෙලා 2024 වර්ෂයේ ඉවර වෙලා 2025 අලුත් අවුරුද්ද පටන් ගත්තට පස්සේ සමහර විට ඔබටත් මෙම නීතිය එම නීතිය වැටෙන්නට ඉඩ තියෙනවා. විදේශිකයෙක් ඇංගිලි සලකුණු ඇතුළත් කරලා නැත්නම් එයාට මේ රටෙන් පිටත්ව යන්න බෑ කියන නිවේදනය
තීරණය නිකුත් කරන්න ඉඩ තියෙනවා. දැන් කුවේටි ආයට දැන් අපිට තව කල් තියෙන නිසා අපිට සැහැල්ලුයි. දැන් ඔයාලට යන්න පුළුවන්, එන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි සලකුණු ගත්තත් නැතත් ඔයාට මේ දැන් යන්න පුළුවන්. මතක තියාගන්න, ආයිත් එවිල්ලානේ කමෙන්ට් එකේ අහන්න එපා. මෙච්චර කියවන්නේ ඔයාලට තේරුම් ගන්න කියලා තමයි. දැන් ඔයාට අද හෙට යන්න පුළුවන්. ඉංග්‍රීසි සලකුණු ගත්තත් නැතත් යන්න පුළුවන්, එන්න පුළුවන්. හරිද? ඔයාලට දෙසැම්බර් ඉවර වෙලා මේ ඉංග්‍රීසි සලකුණු කාල සීමාව අවසන් වුණාට පස්සේ සමහර වෙට යන්න බැරුව යයි. දැන් කොයිටිලාට වෙච්ච සිද්ධවීම ඔයාටත් සිද්ධ වෙයි. දැන් ඔයාට යන්නත් පුළුවන්, එන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? පැහැදිලිද? තේරුණාද? එහෙනම් ඒ විදිහට කරගන්න පුළුවන් තරම් ඉස්සරහට ඉක්මනින්ම ඔයාලගේ ඉංග්‍රීසි සලකුණුත් ඇතුළත් කරන්න බලන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි සලකුණු ඔයාලා දැන් මේ දවස්වල අපොයින්ට්මන්ට් එකක් දාගන්න. දැන් ඉස්සරහට වීඩියෝ එකකින් ඔයාලට බලන්න පුළුවන් වුණා. අබ්දෙන්දකට තමාතිවරයා කෙලින්ම කියනවා කවුරු වුණත් ඒ නීතියට යටත් වෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මෙන්න ඔබට මෙන්න මේ විදිහට මම ඉස්සරහ කිව්වා වගේ, ඊයේ පෙරේදාත් කිව්වා වගේ මෙන්න බලන්න ඔබ ගුවන්තොටුපළට එනකොට මෙන්න මේ විදිහට ඔබට ඇඟිලි සලකුණු ඇතුළත් කරහනම් වාගේ මහපට ඇඟිලි දෙකක් වෙනම, ඇඟිලි හතරක් හතරක් වෙනම, ඒ වගේම ඡායාරූප, ඒ වගේම මුහුණ කෙලින් තියන්න කියලා වාගේ අයිරිස් ඇහපවා ස්කෑන් කරානම් එච්චරයි. ඔබට ආයි ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. ඔයාට ඇඟිලි සලකුණු ගත්තා කියන එක මතක තියාගන්න. එහෙම නැති ඔයා තාමත් ලංකාවෙන් දැන් එනකොට හෝ නැත්නම් නිවාඩු ගිහිලා එනකොට හෝ ඔබට මේ විදියට ගත්ත නැත්නම් අනිවාර්යෙන් ඔබ මේ ඇඟිලි සලකුණු ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම සමහර අයට පහුගිය දවස්වල අපොයින්ට්මන්ට් දාගෙන ගිහිලා ඇඟිලි සලකුණු තියලා ආපු අයටත් ඇතුළත් වෙලා නැහැ. මොන හරි සිස්ටම් එරර් එකක්, මොන හරි ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා ඔබ අනිවාර්යෙන් සහල් ඇප්ලිකේෂන් හරහා ඔබගේ ඉංග්‍රීසි සලකුණු ඇතුළත් වෙලාද නැද්ද කියන එක බලා ගන්න. ඒ වගේම ඉංග්‍රීසි සලකුණු දැනට ඇතුළත් කිරීමට ඔබ අපොයින්ට්මන්ට් එකක් දාගන්නවා නම් සහල් හරහා දාගන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහ පහුගිය දවස්වල කුවේටිලත් එක්කම අපොයින්ට්මන්ට් තිබ්බ නිසා ටිකක් තදබදයේ තවත් ඉහළ ගිහින් තිබුණා. දැන් කුවේටි ජාතිකයන් එක්කෙනෙකුටවත් සහල් ඇප්ලිකේෂන් වැඩ කරන්න නැහැ ඉංග්‍රීසි සලකුණු ඇතුළත් කරලා නැත්නම්. ඒ නිසා එයාලගෙන් දැනට කරදරයක් නැහැ. එයාලා ඇවිල්ලා අපොයින්ට්මන්ට් දාන්න නැහැ. ඒ නිසා එතනත් පොඩි පහසුවක් තියෙනවා. විදේශිකයන් විතරයි ඉතුරුව තියෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඉක්මනින්ම අපොයින්ට්මන්ට් එකක් දාගෙන වැඩේ කරගන්න. කවුරු වුණත් නීතියට එක සමානයි. වැරදි කරලා එක්කෙනෙකුටවත් පලා යා නොහැක විදිහට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මෙන්න මේ පණිවිඩය තහවුරු කරා. විශේෂයෙන්ම රජ පරම්පරාවේ, කුවේට් රජතුමාගේ පරම්පරාවේ ඉහළම තනතුරුවල ඉන්න කෙනෙක්. ඔහු මුදල් වංචාව සහ විවිධ නඩුවල අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලෙක්. ඔහු පහුගිය දවස්වල ඉඳන් අතුරුදහන් කියලා තමයි වාර්තා වී තිබුණේ. ඔහුව වහාම අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් වුණා. ඉන්පසුව කොහොම හරි සොයාගෙන ඔහු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශෙන් දෙනවත් කරන්නේ නීතිය සියලු දෙනාටම එක සමානයි. මොන ප්‍රශ්න තිබ්බත් නීති අනුකූලව උත්සාහ කරන්න කියලාමයි. හිටපු ලෙෆ්ටිනන්ට් ජෙනරල් කොයිටටේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශෙන් ක්‍රියාත්මක කරන පරිදි සියලුම ප්‍රදේශයේ වැටලීම, මේක ගොඩාක් වැදගත්. කවුරුවත් මේකට දොස් කියන්න හෝ බාධාවක් කියන්න හෝ එපා. ඒක යා පැවසුවා. ඒ වගේම තමයි මෙන්න ඊයේ දිනේදී ඛයිතාන් ප්‍රදේශයේ නීති කඩකිරීම සම්බන්ධව 2831ක් වාර්තා වී තියෙනවා. ඔබ දන්නවද අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂේක් ෆහද් යූසුෆ් සෞදල් සබා එම ස්ථානයේ ඉස්සරහට පැමිණි ඉන්නවා. හැම චෙකින් එකක් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට චෙක් කරනකොට වාහනයක් හෝ තනි පුද්ගලයෙක් හෝ වැටලීමෙන් චෙක් කරනකොට, පරීක්ෂා කරනකොට එතන ඉස්සරහ එතුමා බලාගෙන ඉන්නවා. ඔබ බාබට ගත්තත් මාමට ගත්තත් ඔබගේ බාබා මෙරටේ රජතුමා වුණත් එතනින් කිසි වැඩක් වෙන්න නැහැ. මොකද වාස්තා නෝ චාන්ස්. බලන්න වීඩියෝ ටික. අල් වසීර් يمكن قلت جمله والله العظيم الكل في جميع بيت كويتي حبينا واستشعرنا هالجمله هذه. قلت لا تكتب ولا تشتكي بتويتر, تعالوا باب مكتبي مفتوح
فهذه شهادة حق وشهادة شكر وشهادة تقدير من قلب مواطن كويتي ومن قلب الشعب الكويتي كله يشكرك على الجملة. والله الجملة هذه ما بي أقول لك أنا اللي افترعتها ولا أنا اللي استنجزتها. أنا يوم من الأيام اتصل فيني سيدي صاحب السمو تليفون وقال لي فهد أنا قاعد أشوف ناس قاعد تكتب والكتابة مو صحيحة بحق الحكومة ولا اللي عنده مشكلة قاعد يكبر المشكلة من لا شيء. شوف الناس هذه خلي يكتبون لك وتعال راجعني خلنا احنا نشوف شو اذا في مشكلة ليش نفضح نفسنا قدام الناس. لا خلي يكتبون لك وتعال تراجعني فيها. يعني انا ما ابي اقول لك اكثر من ان هذه تعليمات من 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 راس الهرم في الدولة. කරුණා කරලා තේරුම් ගන්න මෙන්න තත්ත්වේ නම් ටිකක් අවදානම් පුළුවන් තරම් කල්පනා කරන්න නීතිමේ පියවරවලට මුහුණ දෙන්න නම් එපා පරිස්සමෙන් ඉන්න රේදුරන් හදිසි පණිවිඩයක් මෙන්න මේක 302 බයන් ඉඳලා රුමේතිය සහ සල්වා පැත්තට යන මාර්ග 302 ඔන්න බඩු ආවා බලා ගන්න මෙන්න සිග්නල් එකේ මෙන්න මොබයිල් ෆෝන් සීට් බෙල්ට් ඒ ටික ඔක්කොම නිරීක්ෂණය කරන කැමරාව හයි කරලා තියෙන මෙන්න මේක බයන් සිග්නල් හොඳට මතක තියාගන්න මෙන්න ඊළඟ එක තමයි මම එකපාරම ෂොක් වුණා මේක මෙතන තමයි අපි පොඩ්ඩක් පාගල ඉක්මනට දුස් ගහලා යන්නේ කොහෙද දන්නවද මෙන්න මේ පිටිපස්ස තියෙන්නේ ගේට් මෝල් එක ද ගේට් මෝල් එතකොට මම ඉන්න පාර තමයි එගේලා ඉඳන් තිහේ පාර උඩහා තියෙනවා පාලමක් පාලම පහු කරලා අපි යනවා අර ටයර් කඩ ෆින්තාස් පැත්තට හොඳට බලා ගන්න මෙන්න මෙතන කෙලින්ම යන්නේ මේ සිග්නල් එක පහු වුණාට පස්සේ කෙලින්ම යනවා පාලම පහු කරලා තිහේ පාර ටයර් කඩ අර පේලිය තියෙන ෆින්තාස් පැත්තට පහු ගිය කාලේ මෙතන කහ පාට වැටුණත් සමහර වෙලාවට රතු පාටෙත් පාගල යනවා සමහර අය මොකද කඩාගෙන යනවා මෙතන සිග්නල් එකක් නැහැ මේ සිග්නල් තිබුණාට ට්‍රැෆික් ලයිට් එකේ කැමරා එකක්වත් නැහැ තිබුණේ නැහැ නමුත් අන්තිමට නම් ගෙනාවා සුපිරිම භාණ්ඩයක් ඩිනාර් 50ක් ෆෝන් එක අතේ තිබුණා නම් සීට් බෙල් නැත්නම් ඩිනාර් 35යි මෙන්න හොඳට මතක තියාගන්න ගෙට් මෝල් ඉඳලා එගේලා ඉඳලා ෆින්තාස් යන පොඩි සිග්නල් එක හොඳටම මතක තියාගන්න විශේෂයෙන්ම ඩෙලිවරි රියදුරන් මෙන්න සිරකරුවන්ට ඉතාමත් සහය දක්වනවා මානව හිමිකම් කණ්ඩායම පහුගිය දවස්වල ඉඳන් අර අමිරි නිවේදනය යටතේ පොදු සමාවෙන් නිදාස් කිරීම වැඩසටහන පටන් ගත්තා ඊට පස්සේ එකපාරම නැවතුණා ඉතින් මින් ඉදිරියට නැවතත් සිරකරුවන් ගැන සුවබැලිමක් කරනවා අධ්‍යයන කටයුතු අමාත්‍යාංශය ඒ වගේම මානව හිමිකම් සංවිධානය ඉතින් දෙයනේ කියලා සිරගත වෙලා ඉන්න සමහර අපේ පුද්ගලයන්
ඉක්මනින්ම නිදහස් වෙන්න ඕන කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මම ඊයේත් කිව්වා ලංකාවෙන් අනිවාර්යෙන් පැමිණිලා දාන්න විදේශ සේවකෙන් මෙයාලව නැවත මේ රටට ගෙන්වා ගන්න උත්සාහ කරන්න. අධ්‍යාපන සහ සමාජයේ ඉස්සරහ එයාලට ගිහිල්ලා එළියට ගිහාම ඔවුන්ට හොඳ තත්ත්වෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහට ඒ වගේම සමහර රැකියාව ඔවුන්ට පුහුණු කරලා සහතික ලබා දීලා තමයි මේ සිරකරුවන්ව නිදහස් කරන්නේ. ඒ වගේම ඔබ දන්නවා පහුගිය කාලේ ඉඳන්ම මම නිරන්තරව මතක් කරනවා සමහර පුද්ගලයන් නිවැරදිව තමන්ගේ මිතුරෙක් කරපු වැරදි නිසා තමන් එක්ක කාමරේ හිටපු කෙනා කරපු වැරදි නිසා කාත් එක්ක හරි යන ගමනේ ඔහු ගාව මොන හරි වැරදි දෙයක් තිබිලා මෙයත් අහු වෙලා තියෙනවා. නිවැරදිව සමහර අය අහු වුණා. ඉතින් ඉතාමත් සිර දඬුවම විඳිනවා සමහර පුද්ගලයන්. පුළුවන් තරම් මම නම් කියන්නේ ඔබගේ නේදායෝ අයියා මල්ලි නෝනා මහත්තයා කවුරු හිටියත් සිරගත වෙලා ඔබ ඉක්මනින්ම ලංකාවේ විදේශ සේවකෙන් විදේශ සේවා නියුති කාර්යාංශයෙන් පැමිණිලා යොමු කරලා යාලව මේ රටට නැවත ලංකාවට ගෙන්වා ගන්න පුළුවන් උත්සාහයක් කරන්න. මොකද මෙහෙන් මං හිතන විදියට කවුරුවත් උත්සාහ කරන්න නැහැ මෙහෙපත් කරපු නිලධාරීන්. ඒ නිසා ලංකාවෙන් පුළුවන් තරම් උත්සාහ කරන්න. මෙහෙනම් අවසාන වෙනකම් බලපු සීල් දිනාටම බොහොම ස්තුතියි. දනති යාළුවන්ටත් ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් එක කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න සීල් දිනාටම දෙවි පිටයි.